धातु अंशय अपगे शाक्य मुनींद्रवर्यन वहांसेगे धातुन वहांसेलागे परंपरा कथाव अनुवादय पूज्य किरिबत्गोड ज्ञानानंद स्वामी वहांसे दम्मो हिवासित्ता सिट्टो जने तस्मिं दिट्टे चेव दम्मे अभिसंपरायेच वासित्तेनि मिलोहि परलोहि जने आतर धर्मयम श्रेष्ठ वे दकुनु इंदीय ब्राह्मण वंशिक मिसदितु बौद्ध विरोधी खालिंग माग विसिन विसि एक वसरक पुरा श्रीलंका द्वीपेहि पवत्तन लद बिहिसुनु पालनीय हेतुवेन अटसिय वसरक पमन कलक वल बिहिव वनांतर गतव पवति सेरुविल मंगल महा चैत्य राजया यलि सोयागेन कटु कोहल हरवा प्रतिसंस्करणे कोट सदहवत बौद्ध लोक्याट नवत वंदन मानन पुद पूजा पिनिसवु दुर्लभ अवस्थावक उदाकुट वदाल अपगे गुरुदेव्यान वहांसेव वैडसित अपवत वी वदाल अति पूजनीय दंबगस आरे श्री सुमेधंकर श्री कल्याणी वंश महानिकाये महानायक माहिमियान वहांसेगे श्री नामय उदसा पुदमी एमेन्म तिस वसरक बिहिसनु जातिवाती त्रस्तवादयन रट वेलीग्य युगयक दिवि परदुवट तबा सेरुविल मंगल महा चैत्य राजया रकगात अपगुरु देवोत्तम अति पूजनीय सेरुविल श्री सरण कित्ति श्री कल्याणी वंश महानिकाये अनुनायक माहिमियन वहांसेट पुदमी नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स ए भाग्यवत अरहत सम्मा संबुद्ध रचानन वहांसेट नमस्कार वेवा धातु अंशय अपगे शाक्य मुनींद्रवर्यन वहांसेगे धातुन वहांसेलागे परंपरा कथाव एक तथागतयन वहांसेगे लक्दिव वैडम वीम पिलिबंद कथाव संबुद्ध मतुलं सुद्धं दम्मं संघं अनुत्तरं नमस्सित्वा पवक्कामि धातु अंसप्पकासनं लोव किसिवेकु हा समान नुवु सम्मा संबुदुरजानन वहांसेटद सुविशुद्ध ओ श्री सद्धर्मेटद भाग्यवतुन वहांसेगे अनुत्तर ओ श्रावक संगरत्नेटद नमस्कार कोट सर्वज्ञ धातुन वहांसेलागे परंपरा कथाव पिलिबंदव पवसमी तिक्कत्तु मगमानातो लंकादीपं मनोरमं सत्तानं हितमिच्छन्तो शासनस्स चिरट्ठिति लोकनाथयन वहांसे सत्वयन्गे हितसुव पिनिस बुद्ध शासनये चिरस्थितिय पिनिस मनोरम्य ओ श्रीलंका द्वीपेट तुन्वरक वैडम कलसेक एहि लोकनाथयन वहांसे तुन्वरक वैडम कलसेक यानु अनवराग्र संसारेहि पारमी धर्मयन मुकुरवा පිලිසරණක් නැති සත්වයන් හට ලෞකික ලෝකෝත්තර සැප උපදවා දීමේ අර්ථයෙන් ලෝකනාථයන් වහන්සේ වනසේක් සත්වයන්ට පිලිසරණ දෙන භාග්‍යවතුන් වහන්සේ බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයත් නිවන් මගත් වදාරණසේක් තුන්වරක් ලක්දිවට වැඩම කළසේක
එහි පළමු වැඩම වීමෙහිදී ජයශ්‍රී මහා බෝමැඩට පැමිණ නැගෙනහිරට මුහුණලා වැඩහිඳ හිරු බැස යන්නට පෙරම මාර බලය නසා රාත්‍රී පළමු යාමේහි පුප්පේ නිවාසානුස්සති ඥානය ලබා මධ්‍යම යාමේහි චුතූපපාත ඥානය ලබා අවසන් යාමය අවසන්හි හේතු ප්‍රත්‍ය ධර්මයන් පිළිබඳ වූ ඥානයට බැසගෙන තථාගත දස බල ඥාන සිව් විශාරද ඥානාදී බුදු ගුණයෙන් යුක්තව සර්වඥතා ඥානය ලබා බුදු බවට පත්ව අනුක්‍රමයෙන් සත් සතියක් ගතකොට අටවන සතියෙහි අජපාල නුගරුක් සෙවණෙහි වැඩහිඳ ධර්මයෙහි ගාම්භීරත්වය ප්‍රත්‍වේක්ෂා කොට ධර්ම දේශනාවෙහිලා මන්දෝත්සාහීව වැඩහුන් කලෙහි දස දහස් බ්‍රහ්මරාජයන් පිරිවරාගත් සහම්පති මහා බ්‍රහ්මරාජයාගේ ඇරයුමින් බුදු ඇසින් ලොව බලා වදාරන සේක් පස්වග භික්ෂූන් වහන්සේලාගේ බොහෝ උපකාර සිහිකොට හුනස්නින් නැගිට බොහෝ දුර ගෙවාගෙන කසීපුරයට වැඩමකොට ඇසල පුන් පොහෝ දින අඤ්ඤා කොණ්ඩඤ්ඤයන් වහන්සේ ප්‍රමුඛ 18 කෝටියක් බ්‍රහ්මයින් හට අමෘත දහම් රස පානය කරවමින් ධර්ම චක්‍රය මැනවින් කරකවා පසුව සියලු පස්වග භික්ෂූන් අරහත්ත්වයට පමුණුවා එදවසෙහිම රාත්‍රියෙහි යසකුල පුත්‍රයා සෝවාන් ඵලයට පමුණුවා දෙවනි දිනෙහි අරහත්ත්වයට පමුණුවා ඔහුගේ යහළු පිරිවර 54 දෙනාත් අරහත්ත්වයට පමුණුවා මෙසේ ලෝකයෙහි 61 නමක් රහතන් වහන්සේලා පහළ වූ කලෙහි වස්වැස පවාරණය කොට මහණෙනි ධර්ම දේශනාව පිණිස චාරිකාවෙහි සැරිසරා යවී ඒ රහතන් වහන්සේලා දිශාවන්හි පිටත් කොට තමන් වහන්සේ උරුවෙල් දනව්වට වඩිනසේක් අතරමඟ කපු වන ලැබෙදී 30 දෙනෙකුගේ පිරිවර වූ බද්ද වර්ගීය කුමාරවරුන් හික්මවා ඒහි භික්ෂු භාවයෙන් පැවිදිකොට උරුවෙල් දනව්වට වැඩමකොට 3500ක් පමණ ප්‍රාතිහාර්යන් දක්වනසේක් උරුවෙල් කස්සප ආදී දහස් ජටිල පිරිවරින් යුතු තුන් බෑ ජටිලයන් දමනය කරමින් එහිම වැඩවිසූසේක. පසු කාලයක අංග මගද රටවාසීහු උරුවේල කස්සපහට මහා දානයක් පිළියෙල කළාහුය. ලාභ සත්කාරාශාවෙන් මඩනා ලද සිතින් ඔහු මෙසේ සිතුවේය. ඉදින් මහා ශ්‍රමණ තෙමේ මේ පිරිස අතර ප්‍රාතිහාරයක් පැවෝතින් මාගේ ලාභ සත්කාර පිරිහෙන්නේ යයි ඔහුගේ සිතෙහි පැවති අදහස දැනගත් භාග්‍යවතුන් වහන්සේ උදෑසනම උතුරු කුර දිවයිනෙන් පිණ්ඩපාත දානය ලැබ අනෝතත්ත විල්තරදී දානය වළඳා සන්ධ්‍යා සමෙහි දුරුතු පුන් පොහෝ දිනෙහි ලංකාද්වීපයෙහි යහපත පිණිස ලක්දිවට වැඩම කළසේක. ඒ දිවයිනෙහි මහවැලි ගඟ දකුණු පස තුන් යොදුනක් දිගෙන් යුතු එක් යොදුනක් පළලින් යුතු මහා නාග නම් වනෝද්‍යානයෙහි රැස්ව සිටි යක්ෂ සේනාවට ඉහළින් මහියංගන ස්තූප රාජයා පිහිටන තැන අහසීම වැඩ සිටිසේක් වැසි සුළං සහිත ඝනාන්ධකාරයක් මවා ඔවුනට බය ඉපද වූ සේක. බියෙන් පීඩිත ඔහු මේ වනාහි කවරෙකුගේ වැඩක් දැයි හාත්පස වටපිට බලන්නාහු අහසෙහි වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දැක්කාහුය. දැක භාග්‍යවතුන් වහන්සේගෙන් අභය දානය ඉල්ලූහ. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට මෙය වදාළසේක. ඉදින් තෙපි බිය නැති බව කැමැත්තහුනම් මා හට හිඳ ගන්නට තැනකට අවසර දෙවි. එවිට ඒ සියල්ලෝම උන්වහන්සේට වැඩ හිඳින්නට තැනක් දුන්නාහුය.
භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳින්නට අවසර ලැබ ඔවුන්ගේ භය දුරුකොට ඔවුන් විසින් දෙන ලද භූමි භාගෙහි සම්කඩ හෙවත් පත්කඩය අතුරා වැඩහුන්සේක. වැඩහුන්සේක්ම භාග්‍යවතුන් වහන්සේ ඉර්තියෙන් සම්කඩ පතුරුවාලෝසේක. බියෙන් තැතිගත් ඒ යක්ෂයෝ වෙනත් තැනකට යන්නට අසමර්ථව හාත් පස මුහුදු තෙර රැස් රැස්ව සිටියාහුය. එකල්හි ශාස්ත්‍රූන් වහන්සේ ඉර්ධානුභාවයෙන් ගිරිදිවයින ගෙන්වා පෙන්නෝ සේක. ඔවුන් එහි ගොඩ වූ කල්හි යළි ගිරිදිවයින තිබූ තැනම තබා පතරුවාලු සම්කඩ හැකිලෝ සේක. එකෙනෙහි ඒ තැනින් දෙවියෝ රැස් වූවාහුය. භාග්‍යවතුන් වහන්සේ ඒ දෙව් පිරිසට දහම් දෙසූ සේක. නොයෙක් කෝටි ගණන් ප්‍රාණීන් හට ධර්මාවබෝධය වූයේය. සරණ සිල්ලි පිහිටි පිරිස අසංඛ්‍ය ගණනින් වූවාහුය. සුමනකූට පර්වතවාසී මහා සුමන දෙවි තෙමේ සෝවාන් ඵලයට පත්ව තමන්ට පිදීමට වස්තුවක් භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලුවේය. සුමන දෙව් රජු විසින් ඇරයුම් කරන ලද භාග්‍යවතුන් වහන්සේ සිය අතින් තම හිස පිරිමැද කේශ ධාතුන් වහන්සේලාගෙන ඔහුට දුන්සේක. එසේ දී වදාරා ලංකාද්වීපය තුන් වරක් පැදකුණු කොට පිරිත් කොට ආරක්ෂා සංවිධාන කොට යලි උරුවැල් දනාවටම පැමිණිසේක. ඒ සුමන දෙවි තෙමේ ඒ කේශ ධාතුන් වහන්සේලා රන් කරඬුවකින්ගෙන ශාස්ත්‍රූන් වහන්සේ වැඩහුන් තැන නොයෙක් රත්නයන්ගෙන් සැරසූ ස්තූපයක් පිහිටුවා ඉඳුනිල් මැණික් පියනකින් එයවසා සුවඳින් මලින් පුදමින් වාසය කළේය. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාවදාළ කල්හි සාරිපුත්තයන් වහන්සේගේ ශිෂ්‍යවර වූ සරභූ නම් රහතන් වහන්සේ සිය ඉර්ධි බලයෙන් තථාගතයන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේ චිතකයෙන්ගෙන ලක්දිව වැඩම කොට ඒ ඉඳුනිල් මැණික් ස්තූපයෙහි පිහිටුවා අලු පැහැගලින් දොළොස් රියනක් කොට ස්තූපය කරවා වැඩිසේක. ඉන් පසු දෙවන පෑතිස් නිරිඳුගේ සොහොයුරු වූ චූලාභය නම් කුමරු ඒ අද්භූත චෛත්‍ය දැක අතිශයින්ම පැහැදී ඒ සෑය වසමින් තිස් රියනක් උසට චෛත්‍ය පිහිටෙව්වේය. නැවත දුටු ගැමුණු අභය මහරජු ඒ සෑය වසා අසූ රියනක් උසට කංචුක චෛත්‍ය කරවූයේය. මහියංගන ස්තූපය පිහිටි ආකාරය මෙසේ විස්තර වශයෙන් දත යුත්තේය. බෝධිං පත්වාන සම්බුද්ධෝ බෝධි මූලේ නරාසබු නිසීදිත්වාන සත්තාහං පාටිහිරං තතුවකා. ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය රත්නය වූ සම්බුදු රජුන් වහන්සේ ජයශ්‍රී මහා බෝසෙවණෙහි අභිසම්බෝධියට පැමිණ සත් දිනක් වැඩහිඳ ඉන් නැගිට ප්‍රාතිහාරයන් දැක්වූසේක. තතෝ පුබ්බුත්තරේ තත්වා පල්ලංකා ඊසකේ ජිනු අනිමිසේන නෙත්තේන සත්තාහං තං උදික්කයි. එයින් ඊසාන දිගින් බෝධිමූලයට ස්වල්පයක් එපිටින් වැඩහිඳ අනිමිස ලෝචන පූජාවෙන් ඒ බෝධිය සත් දිනක් බැලූ සේක. චංකමිත්වාන සත්තාහං
චංක මේ රතනාමයේ විචිනිත්වාචිනෝ ධම්මං වරංසෝ රතනාගරේ රුවන් සක්මනෙහි සද්දිනක් සක්මන් කොට රුවන්ගේ වැඩහුන් ඒ ජිනේන්ද්‍රයන් වහන්සේ උතුම් ධර්මය නුවණින් මෙනෙහි කළ සේක. අජපාලම්මි සත්තාහං අනුබෝසි සමාධිජං රම්මේච්ච මුචලින් දස්මින් විමුත්ති සුක මුත්තමං අජපල් නුගරුක් සෙවනෙහි සද්දිනක් සමාධියෙන් හටගත් සැපවින්ද සේක. රම්ය වූ මුචලින්ද රුක් සෙවනෙහි විමුක්ති සැපවිඳමින් සද්දිනක් වැඩහුන් සේක. රාජායතන මූලම්හි සත්ත රත්තින් දිවං වසි දන්ත පෝනෝදකං සක්හෝ අදාසී සත්තුනු තදා දිවාරාත්‍රී සතක් රාජායතන මුලද වැඩහුන් සේක. එකල්හි සක්දෙව් රජු දැහැටි දඬුද පැන්ද පිළිගැන්නුවේය. චතුහි ලෝක පාලේහි සිලාපත්තං සමාහටං චතුක්ක මේකකං කත්වා අදිට්ඨානේන නායකෝ ලෝකපාලක සතරවරම් දෙව්රජවරුන් විසින් පිළිගන්වන ලද ශෛලමය පාත්‍ර සතර ලෝකනායකයන් වහන්සේ අදිෂ්ඨානයෙන් එකක් කොට වානිජේහි තදා දින්නං මන්තංච මදු පින්ඩිකං තහින් පන ගහෙත්වාන බත්ත කිච්චං අකාජිනුද එකල්හි තපුස්ස බල්ලික වෙළඳ දෙබෑයන් විසින් පිළිගන්වන ලද විලඳ හා මී පිඬුගෙන ජිනේන්ද්‍රයන් වහන්සේ එහි බත් කිස කළසේක. ගන්නින් සුසරණං තස්ස තපස්ස බල්ලුකා උබෝ සරණ අගමුන් තේතං සත්තු දින්න සිරෝරුහා තපුස්ස බල්ලික දෙදෙන භාග්‍යවතුන් වහන්සේගේ සරණ ලැබගත්හ. ඔහු උතුම් සරණද ශාස්ත්‍රූන් වහන්සේ විසින් දෙන ලද කේශධාතුන් වහන්සේලාද ගෙන ගියහ. ගන්තුවානතේ සකං රට්ටං තුූපං කත්වා මනෝරමං නමස්සින්සුච පූජේසුන් ද්වේපාතිකෝ භාසකා ඔහු කේශධාතුන් වහන්සේලා සිය රටගෙන ගොස් මනෝරම්ය වූ ස්තූපයක් කොට ඒ දෙසොහොයුරු උපාසකයෝ වන්දනා කළාහුය පිදුවාහුය. ඉතිසෝ සත්ත සත්තාහං
Viti namesinayako Brahmuna yachito sattha Dhamma chakkam pavattitum Mese e lokanayakayan wahanse satsatiya kiyu seka සහම්පති බ්‍රහ්මරාජයා විසින් අයදින ලද ශාස්ත්‍රුන් වහන්සේ ධර්මචක්‍රය කරකවන්නට තතු භාරණසින් ගන්ත්වා ධම්මචක්කං පවත්තේ කොණ්ඩඤ්ඤෝ දේසිතේ ධම්මේ සෝතාපට්ඨිඵලං ලබී එයින් බරණැසට වැඩමකොට ධර්මචක්‍රය ප්‍රවර්තනය කළසේක ධර්මය දේශනා කරන කල්හි කොණ්ඩඤ්ඤයන් වහන්සේ සෝවාන් ඵලය ලැබූහ බ්‍රහ්මානෝ ඨාරස කෝටි දේවතාච්ච අසංඛ්‍යා සෝතාපට්ඨිඵලං පත්වා ධම්මචක්ඛේ පවත්තිතේ ධර්මචක්‍රය කරකැවෙන කල්හි 18 කෝටි බ්‍රහ්මයෝද අසංඛේය ගණන් දෙවියෝද සෝවන් ඵලයට පත් වූවාහුය. පත්තු පටිපදේවප්පෝ බද්දියෝ දුතියේ ඵලං තතිච්ච මහානාමෝ අස්සජීච්ච චතුත්තියං පිළිවෙලින් වප්ප භික්ෂුවද දෙවනුව බද්දිය භික්ෂුවද තෙවනුව මහානාම භික්ෂුවද සිව්වනුව අස්සජි භික්ෂුවද මාර්ගඵලයන්ට පත්වූහ. Te sambe sannipatitva panchime panchavaggiye anatta sutvam desitva bodhiyangha palenate ඒ මේ සියලු පස්සක භික්ෂුන් වහන්සේලා කැඳවා අනාත්ම ලක්ෂණ සූත්‍ර දේශනාව දාරා අග්‍ර වූ අරහත්වයට පත් කළසේක. බෝධින් පාපෙත්වා පංචාහෙ යසත්තේරාදිකේ ජනේ තතු මග්ගන්තරේ තින්ස කුමාරේ බන්ධවංගී පස්වග භික්ෂූන්ද යස ස්ථවිරයන් ප්‍රධාන පිරිවරද අරහත්වයට පමුණුවා උරුවෙල් දනව්වට වඩින අතරෙහි බද්ධවග්ගීය කුමාරවරුද පැවිදිකොට උරුවේලං තතු ගන්ත්වා උරුවේලායන් සංඥිතං උරුවේලේනනුඤ්ඤාතු උරුවේලනාගන්දමි එයින් උරුවෙල් දනව්වට වැඩම කොට උරුවේල නමින් සිටි ජටිලයාගේ මෙහෙයවීමෙන් උරුවේල නාගරාජයා දමනය කළසේක. තං තං දමි ජිනෝ නාගං
දමනේන උරාදිගං තථාගතං නිමන්තින්සු දිස්වා තේ පාටිහාරියං ජිනේන්ද්‍රයන් වහන්සේ උරුවේල නාගරාජාදීන් දමනය කළසේක ඔහු ඒ ඒ ප්‍රතිහාරය දැක තථාගතයන් වහන්සේට ආයාචනා කළාහුය ඉදේව වන සන්දස්මින් විහාරිත්වා මහා මුනි උපට්ඨාමසේ සම්බේ නිච්චබත්තේන තංමයං මහා මුනිේන්ද්‍රයන් වහන්සේ මේ වන ලැබෙහිම වසනු මැනව අපි සියල්ලෝම ඔබ වහන්සේට නිතිබතින් වටන් කරම්හ උරුවේල කස්ස පස්ස මහායඤ්ඤේ උපට්ඨිතේ තස්සත්තනෝ නාගමනේ ඉච්ඡාචාරං විජානීය උරුවේල කස්සපහට මහා දානයක් එළඹ සිටි කල්හි ඔහු තුල භාග්‍යවතුන් වහන්සේ එයට නොවැඩියොත් මැනවයි යන ආශාව දැන උත්තර කුරුතෝ භික්ඛං හරිත්වා දීප දුත්තමෝ අනෝතත්තද හේ බුද්ධ්වා සායන්හ සමයේ සයං ද්විපදෝත්තමයන් වහන්සේ උතුරු කුර දිවයිනෙන් පිණ්ඩපාත දානයගෙන අනෝතත්ත විල්තර දන් වළඳා තමන් වහන්සේ සවස් වරුහෙදී බෝධිතෝ නවමේ මාසේ පුස්ස පුන්නමියං දිනු ලංකාදීපං විසෝධේතුං ලංකාදීපමුපාගමි අභි සම්බෝධිහි නවවෙනි මාසෙහි දුරුදු පුන් පොහෝදා ජිනේන්ද්‍රයන් වහන්සේ ලක්දිව පිරිසිදු කිරීමට ලක්දිවට වැඩිසේක. යක්ඛේ දමිත්වා සම්බුද්ධෝ ධාතුං දත්වානනායකෝ කන්ත්වාන උරුවේලං සෝ වසී තත්ථවනේජිනු සම්බුදු වූ ලෝකනායකයන් වහන්සේ යක්ෂයින් දමනය කොට සුමන දෙවරජුට ධාතු දී ඒ ජිනේන්ද්‍රයන් වහන්සේ උරුවෙල් තනාවට වැඩම කොට එහි වනයේහි විසූසේක. පළමු වැඩමවීම පිළිබඳ කතාව සමාප්තයි. දෙවන වැඩම වීමෙහි වනාහි අභිසම්බුද්ධත්වයෙන් පස්වන වසරෙහි දෙවුරම් මහ වෙහෙරෙහි වසනසේක් චූලෝදර මහෝදර නම් මෞපාක්ෂික සහෝදර නාරජවරු දෙදෙනා මැණික් පුටුවක් නිසා යුද්ධයකට එළඹ සිටිනු දැක තමන් වහන්සේ පාත්‍රය හා සිවුරුගෙන බක්මස පුන් පොහෝදා ඔවුන්ගේ යුද භූමියට ඉහලින් අහසෙහි වැඩ හිඳින සේක් ඝනාන්ධකාරයක් මැවූ සේක. අඳුරෙන් පීඩිත ඔවුන් අස්වසා ආලෝකය දක්වා තමන් වහන්සේගේ සරණ සෙවූ ඔවුන් හට සමගිය ඇති කරනු පිණිස පළබර රුකක් සොලවන සෙයින් දහම් දෙසූ සේක. ඒ නාරජවරු දෙදෙනාත් ධර්මය කෙරෙහි පැහැදී ඒ මැණික් පළඟත් තථාගතයන් වහන්සේට පූජා කළහ.
ඒ පළඟෙහි වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දිව්‍ය වූ ආහාර පාන ආදිය වළඳා අනුමෝදනා බණවදාරා අසූ කෝටියක් නාගයින් සරණෙහිද සීලෙහිද පිහිට වූසේක. ඒ පිරිසෙහි සිටි මහෝදර නාරජුගේ මාමණ්ඩිය වූ මණි අක්ඛික නම් නාගරාජයා නැවත කැලණි ප්‍රදේශයට වඩිනමෙන් භාග්‍යවතුන් වහන්සේට ඇරයුම් කළේය. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව එම ඇරයුම පිළිගෙන ජේතවනයටම වැඩිසේක. ඒවං හිසෝ නාග දීපං උපේතෝ මාරාභිභූසබ්බ විදූසුමේදෝ දමිත්ව නාගෝ කරුණායුපේතෝ ගන්ත්වාවසි ජේතවනේ මුනින්දු. මේ අයුරින් මරසින් මැඩලු සියල්ල දත් සොඳුරු ප්‍රඥා ඇති ඒ මුනින්ද්‍රයන් වහන්සේ නාගදීපයට වැඩමකොට මහා කරුණාවෙන් නාගයින් දමනය කොට ජේතවනයට වැඩමකොට විසූසේක. දෙවැනි වැඩමවීම පිළිබඳ කතාව සමාප්තයි. තුන්වැනි වැඩමවීමෙහි වනාහි අභිසම්බෝධියෙහි අටවන වසරෙහි භාග්‍යවතුන් වහන්සේ දෙව්රම් මහවැහෙරෙහි වැඩවසනසේක් මාගේ පිරිනිවන් පෑමෙන් පසු තම්බපන්නේ ද්වීපයෙහි ශාසනය පිහිටන්නේය. ඒ දිවයින බොහෝ භික්ෂු භික්ෂුණීන් උපාසක උපාසිකාදී ආර්ය ශ්‍රාවකයන්ගේ ගැවසීමෙන් කසාවතින් බැබලීම වන්නේය. මාගේ සිව් දළදාවන් අතුරින් එක් දළදාවක්ද දකුණු අකුධාතුවද නළල් ධාතුවද රාමගම් වාසීන්ට ලැබුණු එක් ද්‍රෝණයක ධාතු කොටසද අන්‍ය වූ බොහෝ ශාරීරික ධාතුද කේශ ධාතුද ඒ දිවයිනිහිම පිහිටන්නාහුය. නොයෙක් දහස් ගණන් සංඝාරාමයන්ද බුද්ධ ධම්ම සංඝ යන රත්නෙහි පිහිටි ශ්‍රද්ධා ඇති මහා ජනකායක් වන්නාහුය. ඒ ලක්දිවට ගොස් එහි සමාපත්තියට සමවැදී සිට පැමිණෙන්නට වටී සිතා ආනන්දයන් වහන්සේ ඇමතූසේක. ආනන්දේනි, සිව් පිළිසිඹියාපත් මහරහත් භික්ෂූන් 500 නමකට දැනුම් දෙව. අප සමග යා යුත්තේය. ආනන්දයන් වහන්සේ කිඹුල් වතෙහි හා කෝලිය පුරෙහි සිටි 500ක් මහරහත් භික්ෂූන්ට දැනුම් දුන්නාහුය. ඒ පණිවිඩයලත් 500ක් රහත් භික්ෂූහු පාත්‍රා හා සිවුරු සහිතව ශාස්ත්‍රූන් වහන්සේට වන්දනා කොට ඇඳිලි බැඳ නමස්කාර කරමින් සිටගත්තාහුය. ශාස්ත්‍රූන් වහන්සේගේ සලලාගාර නම් ගන්ධ කුටියට නුදුරෙන් රතු සුදු සියපත් දහස්පත් නෙළුම් නිල් මහනෙල් කුමුදු ආදී සුවඳ හමන ජලජ පුෂ්පයන්ගෙන් සෝභමාන වූ කවුඩන්ටද පානය කළ හැකි තරමට පිරීගිය ජලය ඇත්තා වූ සිහිල් මීරු දිය ඇත්තා වූ පිපුණු මලින් පලින් බර වූ සල් සපුදුණුකේ අශෝකාදී නොයෙක් විචිත්‍ර වූ රුක් පෙලින් සුන්දර වූ මැනවින් සරසන ලද භූමි භාගයකට සොඳුරු පියගැට පෙළ සහිත අති රමණීය පොකුණක් ඇත්තේය. එහි අධිගෘහිතව සිටින සුමන නම් නාරජු 16,000ක් පමණ නාගමානවිකාවන් පිරිවරා මහත් සිරිසැප අනුභව කරන්නේ රූප ශෝභාවෙන් අගපත් තථාගතයන් වහන්සේගේ රුව බලා මහත් සැප සතුටක් විඳිමින් සිය මව් ඉන්දා නාගමානවිකාව ගුරුතන්හි තබා ඇයට උපස්ථාන කරමින් ඒ පොකුණෙහිම වාසය කරයි. ශාස්ත්‍රූන් වහන්සේත් සිය වැඩමවීම සංවිධානය කරන අතරෙහි නුදුරෙහි සිටි සුමන නාරජු අමතා පිරිවර සහිතව පැමිණෙන්නේයි වදාළසේක.
ඒ සුමන නා රජ තෙමේ යහපති පිළිවදන් දී සය කෝටියක් පමණ වූ තම පිරිවරගෙන හිරුරස් වලකනු පිණිස මැනවින් පිපී ගිය මල් නැති සපුරුකක් තථාගතයන් වහන්සේට කුඩයක් කොට ගත්තේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හිරුරස් වැදී ගිය රන් පර්වතයක් සෙයින් බබලමින් සිය පාත්‍රය හා සිවුරගෙන අහසට පැන නැගිසේක. ශාස්ත්‍රූන් වහන්සේ පිරිවරා සිටි ඒ 500ක් මහරහතන් වහන්සේලාත් තම තමන්ගේ පා සිවුරුගෙන අහසට පැන නැගී ශාස්ත්‍රූන් වහන්සේ පිරිවරා ගත්හ. පන්සියයක් රහත් භික්ෂූහු පිරිවරාගත් ශාස්ත්‍රූන් වහන්සේ වෙසක් පුන් පොහෝදා කැලණියට වැඩමකොට මහානීය වූ මණ්ඩපයක් මැද පනවන ලද උතුම් බුද්ධාසනෙහි පන්සියයක් රහත් භික්ෂූන් පිරිවරා වැඩහුන් සේක. එකල්හි මණියක්ඛිත නම් නාගරජ තෙමේ බුදුරජුන් ප්‍රමුඛ භික්ෂු සංඝයාට නොයෙක් දිව්‍ය වූ ආහාර පානාදියෙන් උපස්ථාන කොට එකත් පස්ස හුන්නේය. ශාස්ත්‍රූන් වහන්සේ ඔහුට භුක්තානුමෝදනා බණවදාරා සමන්කුල මුදුනෙහි ශ්‍රීපාද ලාංඡනය දක්වා වදාරා ඒ පර්වත පාමුලෙහි නොයෙක් රුකින් ගැවසීගත් භූමි පෙදෙසක වැඩහුණු සේක. දිවා කල් ගෙවා එයින් නැගිට දීඝවාපී චෛත්‍ය රාජයා පිහිටන තැන සමවතට සමවැදුණු සේක. එවේලෙහි දිය සීමා කොටගත් මහ පොළොව සිය දහස් වර කම්පා වූයේය. එහිදී භාග්‍යවතුන් වහන්සේ එම බිම රකිනු පිණිස මහාසේන නම් දිව්‍ය පුත්‍රයා නවත්වා එතනින් නැගිට රුවන්මැලි මහා සෑය පිහිටන තැනට වැඩම කොට එහිම සමවතට සමවැදුණු සේක. මහ පොළව පෙර පරිදිම කම්පා වූයේය. එහිදීද විශාල රූප නම් දිව්‍ය පුත්‍රයාව සෑ බිම රැකවරණයට තබා එයින් නැගිට ථූපාරාම චෛත්‍ය පිහිටන තැනට වැඩම කොට නිරෝධ සමාපත්තියට සමවැදුණු සේක. මහ පොළොව පෙර පරිදිම කම්පා වූයේය. එහිදීද පෘථිවි පාල නම් දිව්‍ය පුත්‍රයා ආරක්ෂාවට නැවතා එයින් නැගිට මිරිස වැටිය චෛත්‍ය පිහිටන තැනට වැඩම කොට 500ක් භික්ෂූන් සමග සමවතට සමවැදුණු සේක. මහ පොළව පෙර පරිදිම කම්පා වූයේය. එතන ආරක්ෂාවට ඉන්දක දිව්‍ය පුත්‍රයා තැබූ සේක. එයින් නැගිට කතරගම චෛත්‍ය පිහිටන තැනට වැඩම කොට එහිද සමවතට සමවැදුණු සේක. මහ පොළව පෙර පරිදිම කම්පා වූයේය. එතන ආරක්ෂාව ගැනීමට මහා ഘോഷ දිව්‍ය පුත්‍රයාට පැවරූ සේක. එයින් නැගිට තිස්ස මහා විහාර චෛත්‍ය පිහිටන තැනට වැඩම කොට එහිදීත් සමවතට සමවැදුණු සේක. මහ පොළව පෙරසෙයින් කම්පා වූයේය. එහි ආරක්ෂාව මණිමේඛලා නම් දෙව්දුවට පවරා එතනින් නාග මහා විහාර චෛත්‍ය පිහිටන තැනට වැඩම කොට එසේයින්ම සමවතට සමවැදුණු සේක. මහ පොළව පෙරසෙයින්ම කම්පා වූයේය. එහිදීත් මහින්ද නම් දිව්‍ය පුත්‍රයෙකු රැකවල් පිණිස තැබූ සේක. එයින් නැගිට මහවැලි ගඟට දකුණු ඉවුරු දිශාවෙහි සේරු නම් විල කෙළවරෙහි වරාහ නම් ගල් පොකුණ පිහිටි භූමියෙහි අති මනහර ලෙසින් දිය බුබුලක්සේ කෛලාශ කූට පර්වතයසේ චෛත්‍යයක් පිහිටන්නේ යැයි 500ක් රහතන් වහන්සේලා සමග නිරෝධ සමාපත්තියට සමවැදුණු සේක. එකෙනෙහි ඝනකඩ මහා පොළොව තලය කරකැවෙන කුඹල සකක් සෙයින් මද වැගිරෙන්නා වූ මහා හස්ති රාජයෙකුගේ කුංචනාදයක් සෙයින්
උක් අඹරන යන්ත්‍ර මුඛ ශබ්දයක් සෙයින් සියවර දහස් වර නාද නංවමින් සොම්නස් වූ කලකමෙන් සකල ලංකාද්වීපය නින්නාද කරවමින් කම්පා වූයේය. ඒ සමාපත්තියෙන් නැගිට සුමන නාරජු අත්හි තිබූ සපුරුකෙන් සපුමල්ගෙන එතනට පූජා කොට නැවත නැවත නාරජු දෙස බැලූසේක. ඒ නාරජු ශාස්ත්‍රුන් වහන්සේ වන්දනා කොට ස්වාමීනි මා විසින් කුමක් කළ යුත්තේදැයි විමසුවේය. මෙම ස්ථානය ආරක්ෂා කරවයි වදාළසේක. ඔහු එය අසා ස්වාමීනි නුඹ වහන්සේගේ සලලාකාර ගන්ධ කුටිය ආරක්ෂා කරන්නා වූ මාහට 80ක් අනු ව්‍යංජනෙන් හා බ්‍යාම ප්‍රභාවෙන්ද දෙතිස් මහා පුරස ලකුණෙන්ද විසිතුරු වූ රූප ස්වභාවෙන් අගපත් තථාගතයන්ගේ දසනානුත්තරිය ලැබෙන්නේය. රත්ගල් තලායෙහි නද දෙන මහා සිංහරාජයෙකුගේ ගර්ජනාවක් සෙයින් අහස පුරා වසින මහා වැස්සක් සෙයින් ගලා බස්නා අහස් ගඟ සෙයින් රුවන් මාලාවක් ගොතන සෙයින් අට්ඨංග සමන්නාගත වූ අතිමියුරු බඹසර විහිදුවා අනේක විචිත්‍ර වූ ධර්ම කතාව වදාරන කල්හි සසර සයුරෙන් එතෙර කරවීමෙහි සමත් මියුරු දම් දෙසුම් අසන විට සවනානුත්තරිය ලැබෙන්නේය. නුවණින් මුදුන්පත් සාරිපුත්තයන් වහන්සේ, ඉර්ධයෙන් මුදුන්පත් මහා මොග්ගල්ලාණයන් වහන්සේ ආදී අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා දකින්නට ලැබෙන්නේය. මාහට එහිම වාසය කිරීම රුචිය. නුඹ වහන්සේගෙන් වෙන්ව තොරව වාසය කරන්නට නොහැක්කෙමි. භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ කතාව අසා නාගරාජේනි මෙම ප්‍රදේශය තොප විසින් බොහෝ කලක් වසන ලද්දකි. කකුසන්ධ භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මේ ස්ථානයෙහිම පිහිටියාහුය. එසමයෙහි තොපම වරනිද්ද නම් නාරජෙක් වී ඒ ධාතුන් වහන්සේලා රැකගෙන සුවඳ මල් ආදීන් පූජා පවත්වමින් බොහෝ කල් වාසය කළේය. නැවත කොණාගමන භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මේ ස්ථානයේම පිහිටියාහුය. එසමයෙහි තොපම ජයසේන නම් දිව්‍ය පුත්‍රයෙක් වී ඒ ධාතුන් වහන්සේලා රැකගෙන සුවඳ මල් ආදීන් පූජා පවත්වමින් බොහෝ කල් වාසය කළේය. නැවත කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මේ ස්ථානයේම පිහිටියාහුය. එසමයෙහි තොපම දීඝසාල නම් නාරජෙක් වී ඒ ධාතුන් වහන්සේලා රැකගෙන සුවඳ මල් ආදීන් පූජා පවත්වමින් වාසය කළේය. මාගේ පිරිනිවීමෙන් පසු කාවන්තිස්ස නම් මහරජු මාගේ ලලාට ධාතුව මෙතනම පිහිටුවන්නේය. එහෙයින් තෙපි මෙතන මැනවින් රැකවල් ලවයි වදාරා පන්සිල්හි පිහිටුවා පන්සියයක් රහත් භික්‍ෂූන් වහන්සේලා සමග චෛත්‍ය පිහිටන තැන පැදකුණුකොට තෙපි අප්‍රමාදීව වසව්. ඊ වදාරා අහසට පැනනැගී ජේතවනයටම වැඩිසේක. ඒ සුමන නාරජුගේ මව් වූ ඉන්දානම් නාමෙනවිය තථාගතයන් වහන්සේ වැඳ එකත් පසුව සිට ස්වාමීනි මාගේ පුත්‍ර වූ සුමන නම් නාරජු කොහෙදැයි ඇසුවාය. තොපගේ පුත්‍ර තෙමේ තඹපන්නි ද්වීපයෙහි මහවැලි ගඟෙහි දකුණු ඉවුරු දෙස සේරු නම් විල අසබඩ වරාහ නම් ගල් පොකුණ අසල මාගේ ලලාට ධාතු පිහිටන තැන සය කෝටියක නාපිරිවර හා රැකවල්ගෙන සිටි. එකල්හි ඉන්දා නාමෙනවිය සය කෝටියක් පමණ නාපිරිවරගෙන ශාස්ත්‍රුන් වහන්සේ වන්දනා කොට ස්වාමීනි මෙතෙන් පටන් නුඹ වහන්සේගේ දැක්ම අපට දුර්ලභ වන්නේය. මාහට කමා කොට වදාළ මැනවයි කමා කරවාගෙන සියපුතු වූ සුමන නාරජ වෙත ගොස් මහත් ඉසුරු සැප අනුභව කරමින් එහිම රැකවල්ගෙන බොහෝ කලක් වාසය කළාය.
महापञ्ञो महासद्दो महावीरो महाइसि महाबलेन सम्पन्नो महंत गुण भूषितो महाप्रज्ञा अति महाश्रद्धा अति महावीर्य अति महाऋषि ओ महाबलेन युक्त ओ महत गुणेन बबलन्ना ओ गन्त्वान तंब पन्निंसो सत्तानुदय मानसो गन्त्वा नागवरं दीपं अगाजेत वनं विदु एन वनति बुदुरचानो सत्वयन केरही दया बरसितिन तंब पन्नियत वेडमकोट उत्तुम नाग दिवयनत वेडमकोट जेत वनेत वेडिसेक अतिसय मति सारु सारदानं करुन्तु अति अधीरमनीयो सब्भलोकेकनित्तु अति गुणधरणीयो सम्बसत्ते तमंगं अति विपुल दयो ताने तुमागा सुदीपं अतिशयिन्म उत्तम सारय उ अमानिवन सारय देन्ना उ सकल लोके दखिना अतिशयिन्म रमणीय एकम अस उ अतिशयिन्म गुणतरन्ना उ सियलु सत्वयन्ट अग्र उ महत दयानुकंपा अति शास्त्रुन वहन्से ए सुंदर दिवैनट वेडिसेक तुंगवेनी वेडम वीम पिलिबंद कथाव समाप्तई मेसे आर्य जन प्रसादे पिनिस करन लद धातु हंसयहि तथागतयन् वहन्सेगे वेडम वीम नम पलमु परिच्छेदय निमाविय